සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 7 දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරුදානම් නියෝගයක්. ජනපති මධ්‍යම පරිසර අධිකාරියේ හදිසි නිරීක්ෂණයක. ඉදිරි රජයෙන් ලැබෙන සහන. එක්සත් ජාතික පෙරමුණේ මත ගැටුම්. කැලිෆෝනියාවේ ලැව්ගින්නෙන් මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළට. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 7 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලයි මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ. ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රයේ ආකාරයට ඉදිරියට කටයුතු කිරීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවටද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එයද දෙසැම්බර් 7 වනදා දක්වා බලපෑත්වනු ඇති. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඊයේ දිනෙයි. ඉන් පෙත්සම් 10ක වාචික දේශනද ඊයේ අවසන් කෙරුණා. ඉතිරි පෙත්සම් 3 පිළිබඳ වාචික දේශන අද සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පක්ෂ සහ පුද්ගලයින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා. මේ ජනාධිපතිතුමා ගත් තීරණයක් අභියෝගයට ලක්කිරීමක් බවයි නීතිපතිවරයා සඳහන් කළේ. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා ගත් තීරණය නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය සහ 70 වන වගන්තියේ විධායක බලතල අභිමතය පරිදි එවැනි තීරණයක් ගත හැකි බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදුකර ඇති බවත් නීතිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා නිකුත් කර ඇති ප්‍රකාශනයකින් මහමැතිවරණයක් කැඳවා ඇති බවත්, එම මැතිවරණය සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ප්‍රකාශයට පත් කර ඇති බවත්, ඒ තුළින් ජනතාවගේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් නීතිපතිවරයා සඳහන් කළා. ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පැහැදිලි බලයක් ලබා දී ඇති බැවින් මෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් තාවකාලිකව හෝ නිකුත් කළ නියෝගයකින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය අත්හිටුවීමට අධිකරණයට බලයක් නොමැති බවත් නීතිපතිවරයා පැවසුවා. එම නිසා මෙම පෙත්සම් මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසද නීතිපතිවරයා ඉල්ලා සිටියා. මෙවැනි තත්වයක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ පරිසරයට දැඩි ආරක්ෂක විධිවිධාන සලසා තිබුණා. පොලිසිය විශේෂ කාර්ය බලකාය මෙන්ම කැරළි වර්ධන ඒකකයේද යෙදවීමටයි කටයුතු කර තිබුණේ. ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන්නේ අවසන් තීන්දුව නොවන බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. අවසන් තීන්දුව ලබන 7 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීමට නියමිත බවද ඒ මහතා කියා සිටිනවා. දැන් අද දවසේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පැවැත්වීම තාවකාලික අත්හිටුවන ලැබුවා දෙසැම්බර් 7 වෙනිදා දක්වා. දෙසැම්බර් 4, 5, 6 දිනයන්හිදී මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට ගැනීම විවාදයට ගැනීම සිද්ධ වෙනවා. ඒ තාක් දෙසැම්බර් 7 වෙනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණයක් පැවැත්වීමේ ගැසට් නිවේදනය අත්හිටුවන ලැබුවා. මැතිවරණය ස්ථිර වශයෙන් නැවැත්වීමක් නෙමෙයි තාමත් සිද්ධ වුණේ. ස්ථිර අවසන් තීන්දුවක් තාම ප්‍රකාශයට පත් කරේ නැහැ. තාවකාලිකව දෙසැම්බර් 7 වෙනිදා දක්වා මේ මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවන ලැබීම පමණයි සිද්ධ වුණේ. මේ ස්ථිර අවසන් තීරණයක් නෙමෙයි, තවමත් මේක දෙසැම්බර් 7 වෙනිදා දක්වා පමණක් අත්හිටුවීමක් පමණයි මේ සිද්ධ වුණේ. නාම විමෝචන කැඳවීම සහ සියලු කටයුතු ඒ අනුව නතර වෙනවා. දෙසැම්බර් 7 වෙනිදා දක්වා ඒ සියලු කටයුතු නතර වෙනවා. 7 වෙනිදෙන් පස්සේ අධිකරණයේ අවසන් තීන්දුව ලබා දෙයි මේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන්. ඊට පස්සේ තමයි ඉදිරි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරිය වෙත අද පෙරවරුවේ හදිස්සියේ පැමිණි ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළා. මධ්‍යම පරිසර අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය සහ මූල්‍යංශයේ කටයුතු පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලුවා.
පවතින දේශපාලන වාතාවරණයේ බාධාවක් කර නොගෙන අපේක්ෂිත වාර්ෂික ඉලක්ක සපුරා ගැනීම සඳහා සැලසුම් සහගත ලෙස කටයුතු කරන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ. මධ්‍යම පරිසර අධිකාරී පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ඇතුළු සේවා පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. අනතුරුව ඉඩම් අමාත්‍යංශයේ වෙත ගිය ජනාධිපතිතුමා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවද සොයා බැලුවා. ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් දීමනා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ විමසා බැලූ ජනාධිපතිතුමා එහි කටයුතු විධිමත් සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළා. 2019 වසරේ ඉඩම් ඔප්පු 10,00,000 බෙදා දීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයන් දක්වන සමාගම් ඇගයීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බිස්නස් ටුඩේ 2018 ව්‍යාපාරික සම්මාන උළෙල පැවැත්වුණේ කොළඹදී. බිස්නස් ටුඩේ ටොප් 30 අනුවෙන් නම් කර තිබූ මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණේ බිස්නස් ටුඩේ සංගරාවයි. හොඳම ව්‍යාපාරිකයන් ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 2017-2018 කාල පරිච්ඡේදය තුළ විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාරික සමාගම් 30ක් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ බැහැදුටුවා. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ මුණ ගැසුණා. අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. පෞගිය දවස්වල ඇතිවෙච්ච විවිධ ආරංචි මාර්ග සිත් කෝප කරවන දේවල් මහජනතාව ඇහුම්කන් දුන්නා නම් අද කෝලහලයක් ඒ තත්ත්වේ නෑ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අමුතු පළපුරුද්දක් අවශ්‍ය නෑ. මේ රටේ ප්‍රශ්න විසඳපු කෙනෙක් ඉදිරියටත් කරගෙන යනු ලබන මේ සියලු කටයුතු කරගෙන යාමට අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් සම්බන්ධ කරගෙන කරන්න පුළුවන් වෙයි කියලා. මේ රට ආරක්ෂා කරගන්න ඕන මේ පිටිසයි කොහොම කිව්වත්. ඒ නිසා මේවා විවිධ රට රාජ්‍යවල අය මේ බඳු අවස්ථාවල් වලදී ඇඟිලි ගහලා රටේ ප්‍රශ්න මතු කරලා රටවල් ලෝකයේ ඇති කරවන විනාශකාරී ස්වභාවය අපිට පේනවා දිනපතාම ඔය ජනමාධ්‍ය තුලින්. අන්න එබඳු අවස්ථාවකට අපේ රට පත් කරන්නේ නැතුව අපේ රටේ මේ ජනනායකවරු සාකච්ඡා කරලා තිබෙන ප්‍රශ්න निराකරණය කරගෙන අපේ රට දියුණුවට පත් කර ගැනීමට අදිෂ්ඨාන කරගන්නේ කියන ඉල්ලීම තමයි මේ නව අගමැතිතුමාගෙනුත් අපි ඉල්ලා හිටින්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජයක් යටතේ ජනතාවට උපරිම සහන ලබා දීමේ වැඩපිළිවෙලක් මේවන විට සකස් කරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. මම සතුටු වෙනවා අද ලංකාදීප පුවත්පතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සඳහන් කළා තියෙනවා ශාපෙන් රට බේරගන්න පුළුල් සන්ධානයකින් තරම් කරනවා කියලා. ඒ කියන්නේ එතුමා මැතිවරණයට සූදානම් වෙලා තියෙනවා. පුළුල් සන්ධානයකින් තරම් කරන්නේ මැතිවරණයක් තියෙන බව එතුමා හොඳින්ම දන්නවා. මම කනගාටු වෙනවා එතුමා නොදැනුවත්ව උසාවි කණ්ඩායමක් ගියපු එක ගැන. මේ විසුරුවා හැරීමට ප්‍රධාන හේතුව තමයි මහජන මතයට ගරු නොකර ප්‍රතිපත්ති මැතිවරණයක් වෙලාවේදී ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම සහ මැතිවරණ වෙලාවේදී ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති සහ අදහස් වලට පටහැනිව ජනතාවට පීඩාකාරී ලෙස මේ පාලනය ගෙන යාම තමයි මැතිවරණයට ප්‍රධාන හේතු කාරණා කීපයක් වුණේ. මේ රටේ ජනතාව පීඩාවකට පත් වුණේ. මේ රට අස්ථාවර තත්ත්වයකට පත් වෙන පටන් ගත්තා. අද අපි මැතිවරණයට ගිහිල්ලා ඉල්ලන්නේ 3-2 බලයක් අපිට දෙන්න කියලා. ඒ 3-2 බලය දෙනකොට මේ රටේ විශාල වෙනස්කම් රාශියක් කරන්න පුළුවන් ස්ථාවර ආණ්ඩුවක් යටතේ. මේ වන විට
ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන්න කමිටුවක් පත් කළා තියෙනවා. ඒ ප්‍රතිපත්ති රාමුව තුල අඩම් වැටිච්ච ආර්ථිකයට කටයුතු කරන ආකාරය පිළිබඳ පැහැදිලි වැඩසටහනක් තියෙනවා. අපි තීන්දු කීපයක් ගන්නවා රජයේ සේවකයා වෙනුවෙන්. රජයේ සේවකයාගේ අවුරුදු 5කට දෙන වාහන බලපත්‍රය නවත්තලා තියෙනවා. අපි ඒකට සාකච්ඡා කරගෙන ගිහින් වාහන බලපත්‍රය නැවත රජයේ සේවකයාට ලබා දීමට අවශ්‍ය පියවරක් ගන්න අලුත් ප්‍රතිපත්ති තුල අපි වැඩ කටයුතු කරගෙන යනවා. සමෘද්ධි නිලධාරියාගේ පත්වීම ලැබිලා නැහැ. සමෘද්ධි නිලධාරින්ගේ පත්වීම ලැබිය නිකුත් කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ වෙන විට ඒක මූලික කටයුතු හොඳ පාලනයක් මිනිසු බලාපොරොත්තු වන පාලනයක් මේ මැතිවරණයත් එක්ක අපි ලබා දෙන්න ජනතාවට සූදානම් වෙලා තියෙනවා. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මැතිවරණය. ජනතාවට අවශ්‍ය දේ තියෙන්නේ අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරන්න. පහුගිය මාසයේ ඇතුළත ලංකාවේ අපි කරපු සමීක්ෂණයකින් 94%ක් මැතිවරණයක් ඉල්ලනවා. මේ පහුගිය සති දෙක ඇතුළත. අද සන්ධානගත වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදු ජන පෙරමුණ මේ සියලු දේ එක සන්ධානකින් එන්නේ. ඒ සන්ධානේ ගත වෙලා මේ බලය ලබා ගැනීමට අපි අවශ්‍ය කටයුතු කරනවා. ඒ නිසා පහුගිය වක්වානුවල යම්කිසි අඩුපාඩුවක් තිබුණා නම් අපි ජනතාවට ඉතාමත්ම පැහැදිලිව කියනවා. ඔබ විවේචනය කරපු ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ජනතාව ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා අපේ පාලන ක්‍රමයක් යටතේ. එදා මැතිවරණ සිටියම අකුලපු එක්සත් ජාතික පක්ෂය එතුමාගේම ඥාතීන් එදා රට පාලනය කරනකොට මැතිවරණ සිටියම අකුලලා අපට කලගෙඩි ලාම්පු සෙල්ලම් පෙන්නපු අය තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ පළාත් පාලන මැතිවරණය අවුරුදු 3කට වැඩිය කල් දාලා ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරපු රනිල් වික්‍රමසිංහ. ඒ වගේම තමයි පළාත් සභාව අවුරුද්දකට වැඩි කාලයක් අද පළාත් සභාව කීපයක මැතිවරණය කල් දාලා අද මේ මැතිවරණ සිටියම් අකුලපු අය තමයි ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන්නේ. සභාවාරයේ අවසන් කළ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අවසන් බලය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සතුව බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. ජනාධිපතිතුමා අනිවාර්යෙන් කැඳවීම කිලිමේ බලයෙන් ජනාධිපතිතුමාට යනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කැඳවන දිනයක් තීරණය කරයි. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ අතර මෙවන විට ගැටුම් වර්ධනය වෙමින් පවතිනවා. එම පෙරමුණේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පළතුරේ පැවති යුක්තිය උදෙසා වෘත්තිකයෝ ජනහමුවේදී මෙම ගැටුම් හොඳින් ප්‍රදර්ශනය කෙරුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්තිවිකාශය අතරතුර බලාපොරොත්තු වන්න. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අරමුදය සම්බන්ධයෙන් අදත් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කෙරුණා. අවුරුදු 47ක් නායකයෝ 6 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වය දරලා දිනවා. තනියෙන්ම වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 25. මේ 25 වෙනි අවුරුද්ද දැන් ඉදිරියට යන්නේ. දැනුත් මෙච්චර ප්‍රශ්න ඇති වෙලත් එතුමා නිකං හරි පක්ෂ ගැන හිතලා රට ගැන හිතලා පස්සර අඩියක් අරගෙන සියලු දෙනාව එක්කව කරගෙන මම පිටිපස්සෙන්ද සපෝට් එකක් දෙන්නම් කියලා කියන්නේ නැහැ. ඉතින් මෙතුමා නායකත්වයේ දාලා යන්නේ නැත්තම් ඒ පක්ෂේ ඉඳලා ගියේ කවුරුත් එන්නේ නැහැ උතන්ට. පක්ෂයේ ප්‍රධාන පුද්ගලයන් 64 දෙනෙක් පක්ෂයෙන් ඉවත් වෙලා තිබුණා මේ කාල සීමාව තුළ. ඒ නිසා මම 2010 ඉඳන් අපේ නායකත්වයත් සමග කතා කළා. නායකත්වයට කිව්වා, පක්ෂයට කිව්වා මේ පක්ෂයේ යම්කිසි වෙනසක් විය යුතුයි නායකත්වයේ සිටම කියලා. ඉතින් මේක යම් යම් කාලවලදී මේක ඉදිරියට එනවා, යම් යම් කාලවලදී මේක නැවත පල්ලෙහාට යනවා, මේක ගැන කතා නොකර ඉන්නවා. ඉතින් දැන් කාලය ලැබිලා තියෙනවා ඉදිරි මැතිවරණය වෙනුවෙන් යම්කිසි ක්‍රියාගාමයකට ගිහිල්ලා පක්ෂයේ පූර්ණ කාලීන වෙනසක් කරගෙන ඉදිරියට යන්න. මේ රටක් පාලනය කරගන්න ඉස්සෙල්ලා පැහැදිලිම එක්සත් ජාතික පක්ෂයේ තියෙන ඇතුලේ තියෙන අභ්‍යන්තර අර්බුදයේ විසඳ ගන්නට ඒගොල්ලන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. එක පැත්තකින් කියනවා රනිල් වික්‍රමසිංහ නායකතුමාව අපි ඉවත් කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් කියනවා එහි ඉන්න ප්‍රබලම දේශපාලන චරිත ටික කියනවා අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නැවත පක්ෂයේ සභාපතිවරයා බවට පත් වෙන්න ඕන, නැත්නම් මේක ගොඩනගන්න බැහැ කියලා. දැන් මේ මහා මැතිවරණයකට එන්න සූදානම් වෙන අවස්ථාවේ තමයි එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ අර්බුදෙත් එක්ක මේ මහා මැතිවරණේ ජයග්‍රහණය කරන්න බැරි නිසා මේ මැතිවරණය අවුල් සාගත තත්වයක් උදා කරන්නට එක එක විදිහේ උපක්‍රම සහ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන්නට දැන් සූදානම් වෙලා තියෙනවා. ගම්මට්ටමේ විමට්ටමේ අපේ පාක්ෂිකයන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මැතිවරණයකට යනවා නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා හෝ වෙන කෙනෙක් අගමැති අපේක්ෂක හැටියට නම් කළා. ඒ වගේ වෙනසක් අපේ පාක්ෂිකයන් බලාපොරොත්තු වෙනවා.
අපිට කිසිම අභියෝගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක්. රවි කරුණානායක මහතා ඇතුළු මන්ත්‍රීවරු 20 දෙනෙකුට විශාල අභියෝගයක් තියෙනවා. අහලා බලන්න මාධ්‍ය සාකච්ඡාවට ආවම මේ රවි කරුණානායක මහත්තයාගේ හිම මේ කණ්ඩායම් තුනත් එක්සත් ජාතික පක්ෂය තුල දැන් මුල් වෙලා තියෙනවා. ඒ කණ්ඩායම් තුන එක්ක කටයුතු කරන්න මං හිතන්නේ එකතැනකට ගේන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාට බැරි වෙලා තියෙනවා. මේ රටේ ඉතිහාසයේ තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා පූර්ණ කාලීන වගවැති වෙලා ඉඳලා නැක් හතර වතාවේ. කාලයට ඉස්සෙල්ලා ගෙදර ගිහිල්ලා තියෙනවා. මේ හතර වතාවේම කාලයට ඉස්සෙල්ලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඒ ගෙදර ගිහිල්ලා තියෙන අඬු වට්ටගෙන. පක්ෂය තුල නායකයෙක් වෙනස් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍ර ආදී පක්ෂය තුල ඉතුරු කළ තිනවාද කෘත්‍යාධිකාරී මණ්ඩලයට සම්පූර්ණයෙන් තමන්ගෙන් බහුතරයක් පත් කරලා තනිමතේට අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඒක වෙනස් කර ගන්න බැරුව තියෙනවා මේ කැරලි හතරක් දැන් ඇවිල්ලා තියෙන එක්සත් ජාතික පක්ෂය තුලින් පහුගිය කාලේ පරිදි ඒ හැම කැරල්ලෙම පක්ෂයෙන් කොටසක් කැඩලා ගියා මේ වතාවෙත් ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ දැනට පක්ෂය තුනකට බෙදලා සටන් කරනවා මේකේ සද්දන්ත නායක විඳපු දේශපාලන පක්ෂය ඩී.එස්. සිරනායක ඩඩ්ඩි සිරනායක සර් ජෝන් කොතලාවල ජේ.ආර්. ජයවර්ධන ආර්. ප්‍රේමදාස විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු ඒක නායකයෙක්වත් ඇවිල්ලා නැහැ කෙටි මාර්ගවලින් ඒ ඔක්කොම නායකයෝ ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම පල්ලෙහා මට්ටමේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ අතර මෙවන විට ගැටුම් වර්ධනය වෙමින් පවතිනවා. එම පෙරමුණේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පානදුරේ පැවති යුක්තිය උදෙසා වෘත්තිකයෝ ජනහමුවේදී මෙම ගැටුම් හොඳින් ප්‍රදර්ශනය කෙරුණා. එක්සත් ජාතික පෙරමුණ මෙවර මහමැතිවරණයට පැමිණෙන්නේ පුළුල් සන්ධානයකින් බව පසුගිය දිනවලදී පැවති මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කෙරුණා. බිම්මට්ටමේ දේශපාලන නායකින් මෙවන විටත් අගමැති දුරේට නම් කළ යුතු පුද්ගලින්ගේ නාමලේඛන පවා ඉදිරිපත් කර තිබෙනවා. මේ නිසාම නායකත්ව මණ්ඩලයක් පත්කිරීමටද එම පෙරමුණ කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳ ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත් මහතාද සඳහන් කළා. නායකත්ව මණ්ඩලයෙන් අපි ආණ්ඩුව ගෙනියන්නේ මතක තියාගන්න. ඒකේ පාටවල් දෙකක් තුනක් නෙවෙයි. මේක දෙවතුන් සංධානයක් අපි හදනවා. සියලුම කට්ටිය එක්කම වෙලා ඒකේ පස්ස බෞද්ධ සංවිධාන මෙසේම එක්කම වෙලා ඒකට හදනවා. දේතුණු සන්ධානයක් ගොඩනගන බවට රාජිත සේනාරත් මහතා සඳහන් කළත් තවමත් නායකත්වයේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එම පෙරමුණට හැකියාවක් ලැබී නැහැ. ඒ සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ගොඩනැගී ඇති අතර එම සාකච්ඡා මණ්ඩපවල දරුණු ගැටුම් ඇතිවන බවයි වාර්තා වන්නේ. ඊයේ පානදුරේ පැවති එවැනි සාකච්ඡා මණ්ඩපයකදී ගැටුමක් ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එක මිටකට එකතු කරගන්න ඕන. ඒකදී එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ ප්‍රශ්නේදී ඒක අපි විසඳගමු. ඔය දෙන්න එකතු වෙලා ඉන්න අපි ඔතන ඉන්නවා කරා. ඒක අපි කරලා. ඔය සියයට හැටේ ජනමනම ගන්න නම් අලුත් මොහුණක් එන්න ඕන. එහෙම බලලා ඔය සියයට හැම නෙමෙයි 106ට බහුණ. මහත්තයෝ එකම පැටිය රත් කරගෙන ඉන්න කාලය ඇති. ඒක නිසා අපි අලුත් මොහුණක් ගන්න ඕන මේ මහින්ද රාජපක්ෂට මුන්න දෙන්න. කාන්දුරේ දින චන්දිකාරයෙන් මෙන් නැයිද බහැගෙන යනවා. ඔතන අපි ඒක මේ දේශපාලනේ ව්‍යුක්තව මාධ්‍යෙන් හදපු ඩමි චරිතර මේ දේශපාලනේ අය හිටවන්න යන්න නම් එපා. ඒ හිටෙවොත් මේ අරමුණ ජය ගන්න බෑ. මේ මාධ්‍ය අපි කවදාවත් නවත්තන්න. අපි ඊඑම්බීආර මෙතන ඉන්නේ. අපි අපේ මතය දිහිලා නායකතුමාට කියන්නේ. රාජවර දිස්නමේ පෙරදුනේ නායකතුමා ගොය මතේ ඉඳා. ඔයාලා ඒ මතේ ගෙන්න එපා වෙන්න. මේක අහන්න. මොකද නවත්තන්න නවත්තන්න. පොඩක් කතා කරගෙන ඉන්න මට පොල්ලක් හදාන්න. ඕක කියන්නේ කරයි. අලුතෙන් ප්‍රශ්නයක් හදන්න එපා. ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. ප්‍රශ්නේ විසඳලා තියෙන අය ප්‍රශ්න හදන්න එපා. කරුණාකරලා ආණ්ඩුකරණේ අඩුපාඩු තිබුණා කියලා අපි පිළිගන්න. අපිටත් කොහිඳ කටු වැනුණා. අපි මේ කවුරුත් ආණ්ඩු කරපු ආකාරය ගැන සතුටකින් නෙවෙයි. 29 වන ඉල්මහා විරු සැමරුම කොළඹ විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී පැවැත්ුණා. ඉල්මහා විරුවන් සිහි කරමින් සැමරුම පැවැත්ුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉල්මහා විරුවන්ගේ ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු පහන් දැල්වා ඔවුන් වෙනුවෙන් ගෞරවය දැක්වීමද සිදු වුණා. හම්බන්තොට වරාය හා ගැටගැසී තිබෙන තෙල් ටැංකි සංකීර්ණ විකුණුවට එරෙහිව තෙල් සංස්ථාවේ සේවක සේවිකාවන් අරගලයක නිරත වෙනකොට මැර කණ්ඩායම් ප්‍රසිද්ධියේ යකඩ පොළු අරගෙන පහර දෙන්න පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් කටක් කරියද තෙල් සංස්ථාවේ සේවක සේවිකාවන්ට පහර දෙනකොට මැර කණ්ඩායම් මුනිවත රැක්කා ආශිර්වාදේ දුන්නා. නිදා සත්‍යාපනයේ අයිතිය වෙනුවෙන්
සාධාරණ යුක්ති සහගත ඉල්ලීමක් කරනකොට සතිපත ඔවුන්ගේ ඔලු පළමින් ඔවුන්ට පහර දෙමින් මර්ධන ඉදියත් කරමින් තිබුණා. රනිල් වික්‍රමසිංහේ ප්‍රජාතන්ත්‍රවාදී කොහෙද තිබුණේ? ඒ විතරක්ද? ඔහුගේ මුළු පාලනයම විශේෂම ආර්ථික තලයේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් අත්පත් නොකර දුන් පාලනය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව රනිල් වික්‍රමසිංහලගේ අතීත ක්‍රියාකාරකම් නෙවෙයි, මේ අවුරුදු තුනහමාරේ ක්‍රියාකාරකම් හොඳටම ප්‍රමාණවත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවගේ ස්ථාවරය මනින්න. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබා දීමත් සමග අධිකරණ භූමියේ රැස්ව සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අධිකරණයටද අපහාසයක් වන අයුරින් හැසිරුණා. ජනතාවාදී බලවේගයක් ගොඩනගා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැපවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ පසුගියදා නුගේගොඩ පැවති ජන හමුවක් අමතමින් අපි ඉතාම පැහැදිලි ස්ථාවරක ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේදීද එළියේදීද ඕනෑම ස්ථානයකදී ඒ වෙනුවෙන් පෙරමුණ අරගෙන සටන් කරන බවට අද අපි ජනතාව ඉස්සරහා සමත කරනවා. ජනතාව පෙළගස්සලා ජනතාවාදී බලයක් ගොඩනගලා ඒ හරහා රටේ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ගොඩනගන්න ඕන. ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති බව රාජ්‍ය නොවන සංවිධාන පවා ජාත්‍යන්තරය තුළ අසත්‍ය ප්‍රචාර ගෙන ගියද සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පෙන්වා දෙනවා. රටේ පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ කඩාවැටීමට ලක් ඇති බවට බොහෝ පිරිස් විවිධ මත පළ කරනවා. එහෙත් සංචාරකයන් මෙරටට පැමිණීම සීක්‍රේ නිහළ ගොස් තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පවසන්නේ ඔවුන්ට කිසිදු ගැටලුවකින් තොරව සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු සිදු කිරීමට හැකි වී ඇති බවයි. පසුගිය වසරවලට සාපේක්ෂව මෙම මාස කිහිපේ සංචාරකයන්ගේ පැමිණීම ඉතා හොඳ මට්ටමක පවතින බව ඔවුන් පෙන්වා දෙනවා. ජර්මනිය, රුසියාව, එංගලන්තය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක සංචාරකයින් මේ දිනවල වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන් පෙන්වා දෙන්නේ. ඇත්තරම සංචාර ව්‍යාපාරයේ තිබුණ වසර තුනමාරට වැඩිය ප්‍රබෝධමත් මිනිස්සුන්ගේ හිත ප්‍රබෝධමත් ව්‍යාපාරයේ දියුණුවක් තියෙනවා. ඇත්තටම හොඳ කලක් යයි කියලා අපිට ව්‍යාපාරික වශයෙන් කියන්න පුළුවන්. ශ්‍රී ලංකාව සුන්දර රටක්. මේ රටේ නැරඹීමට බොහෝ ස්ථාන තිබෙනවා. මිනිස්සුත් හරිම හොඳයි. අපි දැන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා බොහෝ ස්ථාන නරඹන්න ගියා. ඒත් අපිට කිසිදු ගැටලුවක් නැතුව අපේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් වුණා. අපි අනෙක් රටවල සංචාරකයන්ට කියන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන්න. මේ රට තුළ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය යටතේ රඳවා සිටින ඉන්දීය ජාතිකයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මර්සිලි තෝමස් නැමැති ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීම් අවසන් බවට රහස් පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. සැකකරු කිලිනොච්චිය, වවුනියාව, යාපනය ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරය කර ඇති බවත් ඒ පිළිබඳ මෙන්ම ලබාගත් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බැවින් රැඳවුම් කඳවුරකට යොමු කරන ලෙස සැකකරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවකු පිළිබඳ එවැනි නියෝගයක් ලබා දිය නොහැකි බව විනිසුරුවරයා ප්‍රකාශ කළා.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුලිකුණාටුව මේවන විට කංකසන්තුරේ සිට කිලෝමීටර් 870ක් පමණ ඊසාන දිගින් ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඉදිරි පැය 24 තුළදී එය බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. සුලිකුණාටුව අනිද්දා උදෑසන ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරයේ ආසන්නින් ගමන් කර දකුණු තමිල්නාඩු වෙරළට ගමන් කරනු ඇතැයි සඳහන්. එහි බලපෑමෙන් හෙට සහ අනිද්දා දිනවලදී උතුර උතුරු මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. යාපනය අර්ධද්දීපය හරහා පැයට කිලෝමීටර 80-90 දක්වා වන තද සුළං සමග විටින් විට පැයට කිලෝමීටර 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළංද බලාපොරොත්තු විය හැකි. මන්නාරම පුත්තලම ත්‍රිකුණාමලය අනුරාධපුරය පොළොන්නරුව කිලිනොච්චි මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්ක හරහා පැයට කිලෝමීටර 60 සිට 80 දක්වා වන තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ හේතුවෙන් හෙට සහ අනිද්දා දිනවලදී උතුරු පළාතේ වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. උතුරු නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම නිවේදනයේ සඳහන්. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. යලිත් හමුවමු රාත්‍රී 10ට. www.itnnews.lk